විශ්වසවාරය තුළින් අදුබටගෙන එන්නේ මොලේ දියුණු කර ගැනීමට තිබෙන හොඳම විනෝදාංශයක් පිළිබඳවයි. මොලේ දියුණු කරගන්න තියෙනවා නම් මේ කිසිම දෙයක් ඕන නෑ කියලයි සමහරු පවසන්නේ. ඒ වගේම මොන දේ දුන්නත් මොලේ දෙන්න බෑ කියලත් කියනවා. ඒ කෙසේ නමුත් මොලේ වර්ධනය කරගන්න ගොඩක් කැපවීම් කරන්න වෙනවා. ඒත් ඔයාගේ විනෝදාංශයක් විදිහට අපි මේ කියන දේවල් තෝරගත්තොත් එහෙම ඔයාට කිසිම මහන්සියක් නැතුවම මොලේ වර්ධනය කරගන්න පුළුවන්. අංක 1. සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගන්න. විනෝදාංශයට සින්දු කියන අය නම් බොහෝ සිටිනවා. ඒත් විනෝදාංශයට සංගීත භාණ්ඩයක් වාදනය කරන කට්ටිය අඩුයි. ගානයට වඩා වාදනය තුළින් මොලේ සෛල ඉක්මනින් වර්ධනය වෙනවා. නමුත් වැදගත් කාරණය වන්නේ අලුත් සංගීත භාණ්ඩයක් වාදනය කිරීමට ඉගෙන ගැනීමයි. ඒක තුළින් ඔයාට ගොඩාක් මොලේ වර්ධනය කරගන්න පුළුවන්. අංක 2. පොත් කියවන්න. මේ වන විට සමාජයේ විනෝදාංශයක් විදිහට පොත් කියවන කට්ටිය බොහෝ ඉන්නවා. ඒ ගැන අපි බොහොම සතුටු වෙනවා. ඒ වගේම දවසකට එක පොතක් හරි කියවනවා නම් මගින් අලුත් දැනුමක් එකතු වෙනවා. ඒ වගේම මොලේ සෛල වර්ධනයට ඒ උපකාරී වෙනවා. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය බලනවට වඩා ඒ ගොඩක් ඔයාට ප්‍රයෝජනවත් වෙනවා. අංක 3. ව්‍යායාම් කිරීම. ඉතින් මේ කියන්න යන්නේ ගෙදර තිබෙන ව්‍යායාම් යන්ත්‍රයකින් ව්‍යායාම් කිරීම ගැන නෙමෙයි. උදෑසන කාලයේ නිදහස් තැනකට ගිහින් අපට සුන්දරත්වය විඳින ගමන් ඔයාට ගැළපෙන ව්‍යායාම් කරන්න පුළුවන්. එමගින් ඔයාගේ මානසික ඒකාග්‍රතාවය වගේම මොළය වර්ධනයටත් උපකාරී වෙනවා. දවස් 2-3 කරලා නවත්තන්න නැතුව පුළුවන් නම් ටික දවසක් කරලා මේක ඔයාගේ පුද්දක් බවට පත් කරගන්න. අංක 4. අලුත් භාෂාවක් ඉගෙන ගන්න. අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක කොයිතරම් හොඳයිද? නමුත් ඉගෙන ගන්න එක විනෝදාංශයක් වන්නේ කොහොමද කියලා කෙනෙක් අහන්න පුළුවන්. අපි අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක එසේත් නැත්තම් අලුත් දෙයකට සිත යොමු කිරීම මගින් මොලේ සෛල වර්ධනයේ බෙහෙවින් ඉක්මන්වනවා. ඒ වගේම එමගින් අපේ ලොකු වෙනසක් ඇති කර ගන්නත් පුළුවන්. සුද්දෙක් එහෙම හම්බුනාම කැඩි කැඩි හරි කතා කරා. අංක 5. ක්‍රීඩාවකයේ දෙන්න. ක්‍රීඩා කිව්වම ඉතින් නොයෙක් වර්ගයේ ක්‍රීඩා තියෙනවා. නමුත් ගොඩක් ක්‍රීඩා වලින් වෙන්නේ ශරීර සුවතා වර්ධනය වීමක්. නමුත් මේ සඳහා අප කළ යුත්තේ මොලේ සංවර්ධනය වීමට අවශ්‍ය ක්‍රීඩා. උදාහරණයක් විදිහට ප්‍රහෙලිකා විසඳීම, චෙස් දාම් වැනි ක්‍රීඩා තුළින් මනසේ ඒකාග්‍රතාවය ඇති වෙනවා. අංක 6. ක්‍රියාශීලී විවේකය. මේක දෙකක් ගමන් කෙනෙක්ට හිතන්න පුළුවන් ක්‍රියාශීලී වුණාම කොහොමද විවේකයක් ලැබෙන්නේ කියලා. නමුත් අපි මේ කියන්නේ යන්නේ ටිකක් වෙනස් දෙයක් ගැන. සමහර විට ඔය විවේකයක් ගන්නවා කියලා නිදා ගන්නවා ඇති. ඒ ක්‍රියාශීලී විවේකයක් තිබුණා. ක්‍රියාශීලී විවේකයක් කියන්නේ ඔයාට පුළුවන් යාළුවෝ එක්ක එකතු වෙලා පොඩි සෙල්ලමක් කරන්න. ගම්මෝට රවුමක් දාන්න. නැත්නම් පාක් එකට යන්න. ඒ වගේ දේවල් වලට තමයි ක්‍රියාශීලී විවේකයක් කියන්නේ. මෙවැනි රසවත් දේ දැනගැනීමට අපගේ YouTube පිටුව subscribe කර අපහා එකතු වන්න.